මේ බොයිලින් ටියුබ් ටෙස්ට් ටියුබ් හෝල්ඩර් එක. එතකොට අපි මෙන්න මේකේ මේ මලකඩ ටික ඉවත් කරමුද? මේක ගොඩක් කට්ටිය ඉල්ලපු එකක් මලකඩ රිමූව් කරන විදියක් කියලා දෙන්න කියලා. කියන්නේ රස් රිමූව් කරන්න. ඉතින් අද කරන්නේ විදුලි විච්ඡේදන ක්‍රමයක් භාවිතා කරලා මේක කරන්න යනවා. එතකොට මේ තියෙන්නේ සාමාන්‍ය මන් ටැප් එකෙන් ගත්ත වතුර භාජනයක්. හරි. එතකොට මේකට අපිට අවශ්‍ය වෙන දේවල් ටික ඉක්මනට බලමු. අපිට ඕන වෙන මෙන්න මේ වගේ පිරිසිදු කරපු යකඩ ඇණයක් ඕ නැත්නම් යකඩ කෝරක් හරි නැත්නම් යකඩ හඩුවක් හරි කමන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා බේකින් සෝඩා හරි වොෂින් සෝඩා නැත්නම් සෝඩියම් කාබනේට් ඕනේ නැත්නම් බයිකාබනේටුත් ගැටලුවක් නැහැ. මේකට අපිට අවශ්‍ය වෙනවා සරල ධාරාවක් සපයන්න පුළුවන් උපකරණ. එක්කෝ අපිට පුළුවන් බැටරියක් පාවිච්චි කරන්න. 12 වෝල්ට් වගේ බැටරියක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක ටික වෙලාවක් යන වැඩකින් පය 10ක් 15ක් එක දිගට කරන්ට් එක දෙන්න ඕනේ. ඒක නිසා ඒක ගැනත් අපිට හිතන්න වෙනවා. නැත්නම් අපිට මේ වගේ පවර් සප්ලයි එකක් ඔය සාමාන්‍යයෙන් ඔය රවුටර් වලට ඔය පොඩි පොඩි ඔය LED ලයිට් වලට එහෙම ඉන්නේ පවර් සප්ලයි. ඒතර පවර් සප්ලයි එක ගලවලා මෙන්න මේ වගේ මේ මේ ක්ලිප් වලට අපි කියනවා මේවා මේ ගන්න තියෙන ඉලෙක්ට්‍රික් කඩවල් වල ඔය එක එක ට්‍රාන්සිස්ටර් රෙසිස්ටර් තියෙන කඩවල් වල තියෙනවා. ක්‍රොකඩයිල් ක්ලිප් දෙකක් ගහ ගන්න වෙනවා දන් රින අග්‍ර දෙකට. මේකෙන් මේක මේ පවර් සප්ලයි එකක්. මේකෙන් 12 වෝල්ට් ගන්න පුළුවන් පවර් සප්ලයි එකක්. මේක නැත්තම් බැටරි චාර්ජරයකුත් හරි වැඩේට. ඉස්සල්ලාම සෝඩියම් කාබනේට් නැත්තම් බේකින් සෝඩා හරි වොෂින් සෝඩා හරි. බේකින් සෝඩා හරි වොෂින් සෝඩා සෝඩියම් කාබනේට් හෝ බයිකාබනේට් අරගෙන මේ සාමාන්‍ය ටැප් වතුර තියෙන්නේ ඒක දිය කරගන්න ඕනේ. ඇත්තරම මේ මේකෙන් කරන්නේ මේ මේ ද්‍රාවණයේ තියෙන මේ විද්‍යුතේ ගමන් කිරීමේ හැකියාව වැඩි කරනවා නැත්නම් සන්නායකතාව වැඩි කරනවා. මේකට ලුණුත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ලුණු වල රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේදී ක්ලෝරින් හැදෙන්න ගන්න එක රිස්ක් එකක්. ඒක නිසා ලුණු වගේ එකක් පාවිච්චි කරන්න එපා. බේකින් සෝඩා තමයි හොඳම. බේකින් සෝඩා වලට ගන්නත් ලේසියෙන් හොයා ගන්නත් දෙයි. මේ 12 වෝල්ට් සප්ලයි එකක් ගත්තොත් එම් සුදු පාට ඉරක් තියෙන එක ධන අග්‍රය. අනිත් එක රින අග්‍රය. දැන් මේකේ රතු පාට ක්ලිප් එක ගහලා තියෙන ක්‍රොකඩයිල් ක්ලිප් එක ගහලා තියෙන ධන අග්‍රයට මේ කළු පාටට දාලා තියෙන එක රින අග්‍රය. හරි. එතකොට ධන අග්‍රය ගහන්නේ මෙන්න මේ වගේ ධන අග්‍රය ගහන්න ඕනේ. හරිද? පිරිසුදු යකඩ කැබැල්ලක් මෙන්න මෙහින් මේකට දාගන්න. අන්න මෙතන ටිකක් දිග ඇණයක් තමයි පාවිහම මලකඩ කාපු එක මම මෙන්න මෙහෙම දාගන්නවා. ද්‍රාවණේ මෙහෙම ගිල්ල ගන්න. ඒකට දාන්නේ මොකද්ද? ඒකට දාන්නේ රින අග්‍රය කරන්ට් එකට ගන්න. හැබැයි ප්‍රත්‍යාවර්ත ධාරා හැම දාන්න එපා. සරල ධාරාවක් ඕනේ. එතකොට DC කරන්ට් එකක් ඕනේ. ඒකට පේනම ඇති ප්‍රතික්‍රියා වෙනවා. ප්‍රතික්‍රියා වෙන්නේ මෙහෙමයි. මෙන්න මෙතනින් මේ ඇණේ ළඟින් පිට වෙන්නේ. ඇණේ ළඟින් පිට වෙන්නේ ඔක්සිජන්. ඇණේ ළඟින් පිට වෙන්නේ ඔක්සිජන්. ඊට පස්සේ මෙන්න මේ මේ මලකඩ රිමූව් කරන්න අවශ්‍ය උපකරණේ ළඟින් පිට වෙන්නේ හයිඩ්‍රජන් වායු. ඒතර මේක ශරීරයට ලොකු හිතකරත්වයක් නැහැ. ඔයාලට පේනවා ඉතින් මේ හොඳටම වායු බබුලු පිට වෙනවා හරි. හොඳටම වායු බබුලු පිට වෙනවා දෙකෙන් හරි. ඒතර මෙතන මේ යකඩ ඇනේ ළඟින් පිට වෙන්නේ මතක තියාගන්න ඊට පස්සේ මම කියලා දෙන්න. මේ යකඩ ඇනේ ළඟින් පිට වෙන්නේ ඔක්සිජන්. ඊට පස්සේ මෙන්න මේ මලකඩ කාලා තියෙන අර අර හෝල්ඩර් එක ළඟින් පිට වෙන්නේ හයිඩ්‍රජන්. දැන් ඔන්න දැන් වැඩි දවසක් විතර තිබ්බා. දැන් නම් බුබුලු වෙන එක ටිකක් නතර වෙලා තියෙන්නේ. එතකොට මේක දැන් අපි ගලවමු. හරි. දැන් මේ ක්ලිප් එක ගලවමු. දැන් ධනාග්‍රය ගහලා තිබ්බේ ඇනේටනේ. ඇනේට මොකද්ද වෙලා තියෙන්නේ බලන්න. අර දිලිසි දිලිසි තිබ්බ ඇනේ මලකට කාලා තියෙනවා කියලා ඔයාලට පේනවද? මම මේක පැහැදිලි කරන්නම් ඇයි කියලා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේක. ඔයාලට දෙයක් පේනව ඇති. මොකක්ද වෙලා තියෙන්නේ? දැන් අර අරින්ද එහෙම බැරුව තිබ්බ දැන් මෙහෙම කරන්න එහෙම කලින් බැරුව තිබ්බේ දැන් පුළුවන්. හැබැයි කලර් එක බලන්න. කලර් එක කළු පාටයි. කළු පාට වෙන්නත් හේතුවක් තියෙනවා. හරි. දැන් මේක පැය 12කට වඩා තිබ්බේ. මේක පැය 12කට විතර පස්සේ මේ දැන් මේ දැන් හොඳට මේක යනවා. නමුත් ඔයාලට පේන්නේ නැති රස්ට් එක ගිහිලා මේක කළු පාට වෙලා තියෙනවා. දැන් ඉතින් මේක මම සාමාන්‍ය Facebook එකේ page video කරන කෙනෙක් නෙවෙයි. මම ගුරුවරයෙක්. එතකොට මම මේක විද්‍යාත්මක පසුබිම කිව්වේ නැත්නම් ඒක අඩුවක්. ඉතින් මම කියන්නම් මෙහෙම මේක මේ විද්‍යුත් විච්ඡේදනයක් වෙන්නේ. නමුත් අපි සෝඩියම් කාබනේට් දැම්මේ ජලයේ සන්නායකතාව වැඩි කරගන්න. සාමාන්‍ය ජලය අයන තිබ්බේ නැත්නම් විද්‍යුතේ ගමන් කරන්නේ නැහැ. ඒතකොට විදුලිය ගමන් කිරීම හදා ගන්න තමයි සෝඩියම් කාබනේට් දාන්නේ. ඒතකොට මේකේ ප්‍රතික්‍රියා දෙක මෙහෙම වෙන්නේ. කැතෝඩේ කියලා කියන්නේ රින අග්‍රය. එතකොට අපි රස්ට් එක තියෙන මලකඩ තියෙන රිමූව් කරන්න ඕන එක තමයි මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ පිරිසුදු යකඩ කෑල්ලක්. මේක පිරිසුදු යකඩ කෑල්ලක් මෙන්න මේ පැත්තට දාන්න ඕනේ. දැන් මම කැතෝඩ් ඇනෝඩ් කියලා ওই දෙකට කියන නම් දෙකක්. ජස්ට් නම් දෙකක්. හරි. සාමාන්‍යයෙන් මෙතනදි වෙන්නේ මෙහෙම දෙයක්. මේ පිරිසුදු යකඩ කෑල්ල ඇතුලේ
මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙනවා. ඒ කියන්නේ ජලය ඉලෙක්ට්‍රෝන 4යි ඔක්සිජන් වායු. ඒ කියන්නේ අර ඔක්සිජන් වායුව තමයි උඩට ගියේ. ඊට පස්සේ H+ ඒ කියන්නේ H+ අයන 4ක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන සාමාන්‍යයෙන් ද්‍රාවණය හරහා යන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන යන්නේ වයර් එක හරහා. කවදාවත් ද්‍රාවණයක් හරහා ඉලෙක්ට්‍රෝන යන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන මෙහිම ද්‍රාවණය හරහා ගිහිල්ලා මෙන්න මෙතනට එනවා. හරිද? පරිපථය සම්පූර්ණ වුණා. මෙහෙම මෙතනින් ඉලෙක්ට්‍රෝන මෙහෙම ද්‍රාවණය හරහා මෙතනට එනවා. එතකොට ඊට පස්සේ වෙන්නේ මෙහෙම දෙයක්. මෙතනදී මලකඩ H+ දැන් මේ පිටවන H+ තියෙනවනේ. පිටවන H+ මේ H+ මෙතනින් එන ඉලෙක්ට්‍රෝන 6ක් එකතු කරගෙන මෙන්න මේක බවට හැරෙනවා. මේකට අපි කියනවා ෆෙරස් ඔක්සයිඩ් කියලා. මේ ෆෙරස් ඔක්සයිඩ් නිසා තමයි අපිට මේක දැන් කළු පාටට පේන්නේ. මේක හරි ඉක්මනට රිමූව් කරන්න පුළුවන් අපිට සබන් ටිකක් දාලා හොදගත්තොත්. හරිද? ෆෙරස් ඔක්සයිඩ් හැදිලා H2 වායුව පිට වෙනවා. H2 වායුව පිට වෙනවා. ඒතර හයිඩ්‍රජන් වායුව මෙතනින් පිට වෙන එකයි වලට වායුබූලු දකින්න හම්බුනේ. එතකොට සාමාන්‍ය විද්‍යුත් විච්ඡේදනය අපි පාවිච්චි කරන්නේ, ඉලෙක්ට්‍රොලයිසිස් එක පාවිච්චි කරන්නේ අපිට සාමාන්‍ය තත්ත්වයකදී කරගන්න බැරි ස්වයංසිද්ධතාවයේ අඩු ප්‍රතික්‍රියා සඳහා අපි පිටින් බලයක් දෙනවා. පිටින් කරන්ට් එකක් අපි දෙනවා 12 වෝල්ට්. කරන්ට් එකක් දීලා ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්නවා. එතකොට 12 වෝල්ට් කරන්ට් එක මෙන්න මේ සිද්ධිය තමයි. මේක තමයි වෙන කතන්දරේ. හරි? එතකොට දැන් ඊට පස්සේ අපි මේක සබන් දාලා රිමූව් කරලා බලමු කොහොමද තත්ත්වය කියලා. මේක විම් ටිකක් හරි. ගෙදර තියෙන විම් බෝතලේ අරගෙන විම් ටික දාලා තියලා මේක දැන් සුට්ටා සුද්ධ කරලා බලමු. නිකන් මෙහෙම කරාම සාමාන්‍ය ඒ ටිකේ රස්ට් එක යනවාද? ඒකට කළු පාට යනවාද? රස්ට් එක අපි ගත්තොත් මලකඩ එහෙම ඉන්නේ නැහැනේ අතට. මේ බලන්න අතට කළු පාට ගා තියෙනවා කියන්නේ දැන් වැඩේ සාර්ථකයි කියන එකනේ. දැන් එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් නේ ඉතින් වැලි කඩදාසියෙන් මදින්නත් පුළුවන්. එතකොට මේක වැලි කඩදාසියෙන් මදින එක නෙවෙයි ගන්නෙ. හරි? මේ වගේ යාන්ත්‍රිකව ඇරෙන මෙහෙන කොටස් වලට තමයි මේක ගන්නෙ. මොන සබන් වල හොඳට මේක පොද ගත්තොත් යනවා. මොකද මේ ෆෙරික්ස් ෆෙරස් ඔක්සයිඩ් කියන කළු පාට එක සාමාන්‍ය මලකඩ වගේ නෙවෙයි ඉක්මනට රිමූව් වෙනවා. දැන් සුපිරියටම තියෙනවා මේ. දැන් අල්ලන්න පුළුවන් මේක කිසිම වැඩක් ගන්න බැරි තත්ත්වයක තිබ්බේ. දැන් කිසිම අවුලක් නැතුව මේක ගන්න පුළුවන්. මම දන්නේ නැහැ මේක ටෙක්නිකලි කොලෙජ් වල උනත් උගන්වන්න වටින ඔටෝමොබයිල් වලට එහෙම හරි වැදගත්. මොකද ඒ රස්ට් එක රිමූව් කරගන්න පුළුවන් හොඳටම. යාන්ත්‍රික කොටස් අස්සට නැත්තම් හිතන්න මේ වගේ අස්සට එහෙම සාමාන්‍ය අපිට වැලි කඩදාසියකින් මදින්නත් බෑනේ. ඒකට මේ ක්‍රමයේ සම්පූර්ණකයි. අනිත් පැත්තෙන් මම දකින්න හොඳම දේ මේකේ අපි කිසිම රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරේ නැහැ. නිකන් අපි කරන්ට් එකයි. ඒතකොට මම කිව්වා මේක ගන්න විදිහ 12 වෝල්ට් පවර් සප්ලයි එකක් හරි බැටරි චාර්ජරයක් හරි බැටරියක් හරි සරල ධාරාවක් එන 12 වෝල්ට් වගේ ගන්න. හරි? ඇම්පියරේජ් එක ටිකක් වැඩි වුණාට කමක් නැහැ. ඒතකොට ප්‍රොසෙස් එක ටිකක් ඉක්මනින් හොඳින් වෙයි. එහෙනම් ඇම්පියරේජ් එක වැඩි වෙන තරමට දැන් මගේ එකත් මම හිතන්නේ මට පැය 10ක් විතර ගිහින් මේ පවර් සප්ලයි එක සාමාන්‍යයෙන් ඇම්පියර් එකක් වගේ එන්නේ. ඇම්පියර් ටිකක් 3-4ක් වගේ එන එකක් නම් තවත් සාර්ථක වෙයි. මේ බලන්න දැන් ඔන්න තත්ත්වේ. හරි? මං තව මලකඩ රිමූව් කරන්න. දැන් ගොඩක් කට්ටිය මේ ටෙක්නිකලි දේවල් අහනවා මගෙන්. ටෙක්නිකලි ඉතින් මං එයාලට රැකියාවලට උදව් වෙන ගොඩක් දේවල් ඉස්සරහට ගේන්න ඉන්නවා. මොනවද? ගැල්වනයිස් කිරීම, නිකල් කිරීම සහ තව රස්ට් රිමූවල් ක්‍රම. මලකඩ ඉවත් කරගන්න අපිට සාමාන්‍ය ජීවිතයේ තියෙන කිමිකල් පාවිච්චි කරලා කරන ක්‍රම. ඉතින් ඔයාලගේ වෘත්තිත් මොන හරි ගැටලු තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න. මං දන්නවා නම් ඔයාලට උදව් කරන්න. මෙන්න වැඩි. මේක ගොඩාක් ඔටෝමොබයිල් එහෙම කරන කෙනෙක්ට දුන්නට කමක් නැහැ. මොකද ඔටෝමොබයිල් කරන කට්ටියට මේක හරි වැදගත් වෙයි කියලා මට හිතෙනවා. විශේෂයෙන් මැකැනික් වැඩ කරන අයට රස්ට් එක රිමූව් කරන්න ওই යාන්ත්‍රික පාර්ට් වල මේක හරිම හොඳයි. මොකද අඩු වියදමකින් විදුලියයි ගෙදර තියෙන බේකින් සෝඩා ටිකයි භාජනයක් තිබ්බනම් වැඩේ කරගන්න පුළුවන්. එතකොට ටිකක් අඩු වියදමකින් මෙන්න මේ වගේ හොඳට රස්ට් එක රිමූව් කරගන්න පුළුවන් ඕන විශාල උපකරණයක උනත්. එතකොට මෙන්න මේ වගේ ඩෙඩි ඇණයක් මෝන්නේ නැහැ මේකට. හැබැයි ඇණයක් මෝන්නේ නැහැ. මොන හරි පිරිසිදු යකඩ කෑල්ලක් දාන්න. දැන් අපි හිතමුකෝ යකඩ බට කෑල්ලක් ටිකක් ලොකු එකක් නම් ටිකක් ලොකු පිරිසිදු යකඩ කෑල්ලක් දාන්න. යකඩ තහඩුවක් කරි, යකඩ බටයක් කරි, මේ වගේ ඇණයක් කරි දාන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු මෙන්න මේ වගේ.